මුලින් අපි කරන්නේ මේ අපි pan එකල් පිටනවා සාස් පණක් කරින් මලක් කරේ. ඊටද මේ තෙල් දාගෙන හොඳට තෙල් ටික රත් කරගන්න. දැන් තෙල් ටික රත් වෙන ඉන්නේ දැන් මම මුලින් මේකට දාගන්නවා. එතසා කුරුදු පොතු ඒත් එක්කම කරාමිනටි. ඊට අමතරව එක මම දාගන්නවා රම්පෙ. කරපිංච දුලුවන සහ ඉඟුරු ටික. මේක සියරම අපි පොඩ්ඩක් හොඳට ටෙම්පරාද කරගන්න ඕන. ඒ ටික හොඳට ටෙම්පරාද වුණාට පස්සේ ඊට පස්සේ මම මේකට එකතු කරගන්න රතු ලුණ. ඒත් එක්කම අමු රිසොට් එකක් කරගන්න. මේක හොඳට ටෙම්පරාද කරගන්න විනාඩි 3ක් 4ක් විතර. මෙන්න මේ ආකාරයට ටෙම්පරාද වුණාට පස්සේ දැන් ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා බඩු 3/5. මිරිස් කුඩු එතක ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට මේ දෙකට කරගෙන මේක හොඳට කලවම් කරගන්න. කලවම් කරගෙන මේ කුළු බඩට මිරිස් කුඩු ටික පොඩ්ඩක් තෙලේ බැද ගන්න. මේ විතර මිරිස් කුඩු ටික පොඩ්ඩක් බැරගත්තට පස්සේ දැන් ඊට අතුනා එකතු කරගන්න පීකුඩු කුකුල් මස් පීකුඩු සහ කුකුල් මස් ගල්බෝ ටික. මේක දෙක මේ ටික එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ දර කලවම් කරගත්තට පස්සේ ඊටස් මම එකතු කරගන්නවා විනාකිරි කෝප භාගයක් කෝපයක් අතර ප්‍රමාණය මම කෝප භාගයක් තමයි එකතු කරගන්නේ. ඒ ටිකත් එකතු කරගෙන ආව පර පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේක කලවම් කරගෙන දැන් මේක පීණි කිවහගෙන මේක අපි හොඳට උයහර ගන්නනේ මේ මේ පී කුදුළුනේ මේ ගල් කකුළුනේ උනන වතුර වලින් තමයි අපි මේකේ මස් ටික තම්බ ගන්නෙ. මෙන්න මේ කාණ්ඩ වතුර ටික ඉන්නකොට දැන් හොඳට තැම්බිලා තියෙනවා. දැන් මම මේකට එකතු කරගන්නවා පොල් පිරි කෝප්ප හමාරක් දෙයක් විතර. මෙහෙම එකතු කරගෙන දැන් මේක හොඳ උකු කරියක් ගන්නට නම් ඉඳ ගන්න ඕනේ. මෙන්න මේ ගන්න ඉඳ ගත්තට පස්සේ අපි දැන් මේ විසාත් කරියක නැස්ති. දැන් මේක අපි ලිප නිවාගෙන තව විනාඩි 30ක් විතර මේ මේ රස්නේ වලද රස්නේ මේ ඉතුරු ටික ඉඳ ගන්න ඕනේ. විනාඩි 30ක් විතර ගියාට පස්සේ වලද රසෙන් ඉඳ ගත පස්සේ මෙන්න මේ විදිහට තෙල් පෑදලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රසවත් විදිහට කුකුල් මස් පීකුඩු මේ ගල් බොහෝ එකට උයා ගන්න. ඉතින් ඔයගොල්ලෝත් හදලා බලන්න. නැවත වීඩියෝ එකක් නම් ගත්තා ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.